ඒයේ දන රාත්‍රී හතට පමණ කැස්බෑව පොලිස්සසමේ ගම්මානවත්ත පාර මවිතතර කියන ප්‍රදේශයේදී පුද්ගිලන් පිරිසක් විසින් පොළුවලින් ඒවගේම තිවුණු ආයිදෝලින් පහරදිී මනුෂ්‍ය ඝාතනයක් සිදුකට තිබුණා මෙම මියගිය පුද්ගලයා ගම්මානවත්ත පාරප්‍රදේශයේ පදිංචිවයයි සෞරුදු හතලිස් එක පමණ පුද්ගලෙක් මහු රැකි අවශයෙන් ක්‍රියදුරු රැකාව නිරතව සිටින පුද්ගලෙක් මේ වනවිට පුද්ගලයාගේ මූර්ත ශර්ය පිියන්ඳල රෝහලේ මුත ශරයාාගාරය තැන්පත් කොට තිබෙනවා. එවගේම සම්බධ වල සැකරුවන්ත් අැකට ගැනිීමු සඳහ මචන කට සිදදු නවා මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ මෙම මරණකරු තමගේ නිවස ඉදිරිපිට මාර්ගේ සිටින අවස්ථාවේ එම ස්ථානයෙන් යතුරු පැදියකින් පුද්ගලයෙකුඒ ආසන පිදිංචිපපුද්ගලය අවස්ථා කීපයක් ගමන් කොට තිබෙනවා. ත වේගෙන් අන්තරාදායකා කාරයෙන්ට අවධානස් අවධාන සහිතවිදිට ඔහු යතුර පැදදි දාවනය කර තිබුණා. මේ අවස්ථාවිදි මෙම මරණකරු එයාකාරයට පාර වේගෙන් ගමන් නොකරන ලෙසත් ඔවුන්ගේ දරුවන් පවා නිවවෙසල සිටිින් නිසා අවදාාන සහිත බව හට දැනුන්දේ තිබුණා ඒ අවස්ථාාවදි මේ දෙදනාතරයම් බහිබස්වීමක් ඇතුවී තිබෙනවා. ඉන් පසුව මෙම යතුර පැදිකරුගේ නිවසේ. පියා එවගේ යතුර පැදිකරුගේ වැඩිමහල් සොහයුරා සහ යතුරපැදිය පැදවූ පුද්ගලයා එවගේම තවත් නාදුරන පුද්ගිලන් දෙ දෙෙනෙකු මෙම යතුර පෙතිකරුගේ යහඩුවන් දෙෙනෙකු බවට ඇට සැක කරනවා. ඔවුන් පැමිණ මෙම මරණකරුට පොල්ලකින් ඒවගේම තියුුණු ආයුධයකින් සහ, විදුරු බොතලකින් පහරරිදිී තිවානා යම් සිතිවුණු අයුදයකින් පහරදිී තිබන බවට ඩිරීක්ෂණ වෙනවා. මෙම පහරදිීම නිසා තමයි බොහුම් මියගොස් තිබෙන්නේ උන්නතන ඇතිව පද්ගලි කාරුලක් නිසායිම අවස්ථාවේදී ඇතිවූ බයින්බස් ීමක්ෂහ මේ පෞද්ගලි හේතුක් නිසා සිදුුව මරණයක් බවට වි විමචන් ලිධාරී අනාවරණය කරගත්තා. එවගේ යතුරු පැදිකරු. ඔහු සිදුවීමේ සැකරු. ඒ එක් සැකරුවෙත් මේ ට ගල්කිස් කොටා ශපාධිමමාච නාන්ශේ විසින් අතඩන් ගොඩ ගන්නු ලැබ එම සැකරමීම කළුබෝවිල රෝහලේ හදිසි ප්‍රතිකාරයකගේ ප්‍රතිකාරලාමින් පසුනවා ඔහ මේ වන විට අත අඩ ගඩ ගෙන තිබෙනවා. කැස්බෑව පොලිසි ඇතේ වගේ ගල්කිස් කොට්ටා ශපාධමශනනාංශයත් මේ සම්බන්ධයෙන් විමචන කටයුතු පවත්නවා.